ඉරුණු කම්මුල් තියෙනකොට ලස්සනයි තමයි. නමුත් ගොඩක් මහත කම්මුල් තියෙනකොට ඩබල් චින් එන්න ගොඩක් බලපානවා. අපි කෙට්ටුවෙන් උත්සාහ ගන්නකොට මූණේ ඇතිවන රින්කල්ස් ඩබල් චින් ඉවත් කරගන්නත් අපි හිතන්න ඕනෙමයි. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ නිතරම අපිට කරන්න පුළුවන් පහසු ව්‍යායාම් කිහිපයක්. මේ ව්‍යායාම් ගැහැණු පිරිමි දෙපාර්ශවයටම කරන්න පුළුවන්. නමුත් ඊට කලින් මතක ඇතුව අපේ channel එක subscribe කරන්න, අලුත් videos දාපු ගමන් බලන්න, bell icon එක click කරන ගමන් like කරන්නත් අමතක කරන්න එපා. Warming up the muscles. මේ ව්‍යායාම් වලට කලින් අපි මුලින්ම මුහුණේ මාංශපේශීන් උණුසුම් කරගන්න ඕනේ. මේ කාර්ය සඳහා ඔබේ හකු ප්‍රදේශයේ ඉදිරියට සහ පසුපසටගෙන දෙපැත්තට හරවන්න මේ සියලු චලනයන් සෙමින් සහ සුමතව කිරීමට මතක තබා ගන්න. මෙම ව්‍යායාම වාර 8ක් 10ක් අතර ප්‍රමාණයක් කරන්න. Touch your nose. ඔබේ දිව හැකිතාක් දුරට දිගු කර ඔබේ දිවෙහි අගෙන් ඔබේ නාසයට ලං කිරීමට උත්සාහ කරන්න. ඔබේ තොල් සැහැල්ලුවෙන් තබා ගැනීමට මතක තබා ගන්න මේ පස් වතාවක් නැවත නැවත කිරීම සුදුසුයි. Perfect oval face. ඔබේ කම්මුල් එල්ලා වැටෙන ස්වභාවයෙන් තියෙනවා නම් කම්මුල් ඉහළට ඇදීමක් අවශ්‍ය නම් මේ ව්‍යායාමය කරන්න. පළමුව හිස වමට හෝ දකුණට හරවන්න, ඉන්පසු පහළ හකු ඉදිරියට අදින්න. ඔය ආකාරයෙන් වමට සහ දකුණට පස් වතාවක් නැවත නැවත කරන්න. Kiss the giraffe. ඔබ ජිරාෆ් කෙනෙක්ව සිපගත යුතුයයි සිතන්න. නැත්නම් ඉතාමත් උස කෙනෙක්. ඔබේ මුහුණ ඉහළට ඔසවා සිවිලිම ලෙස බලන්න. හකු මදක් ඉදිරියට ගෙනවිත් ඔබ යමකු සිප ගැනීමට යන බවක් මෙන් ඔබේ තොල් ඉදිරියට තල්ලු කරන්න. මෙය නිවැරදිව කරන්නේ නම් ඔබේ බෙල්ලට දැඩි ආතතියක් දැනිය යුතුයි. මෙය තත්පර 8ක් දක්වා තබාගෙන නිදහස් කරන්න දිනකට පස් වතාවක් අවම වශයෙන් කරන්න මතක තියාගන්න. Smile. ඔබේ මුඛය වසා දත් වලින් පෙරපා තොල් වල කොන් හැකිතාක් පළල් කිරීමට උත්සාහ කරන්න. මුඛය ඇතුළතින් දිව පසුපසට ඇදීමට උත්සාහ කරන ගමන් ක්‍රමයෙන් පීඩන බලය වැඩි කරන්න. ඔබේ නිකටෙහි මාංශපේශී වල දැඩි ආතතියක් දැනෙනවා නම් ඔබ ව්‍යායාම නිවැරදිව සිදු කරනවා. මේ ආතතිය තප්පර 5ක් තියාගෙන තප්පර 3ක විවේකයක් ගන්න. මෙය 7 වතාවක් පමණ දිනකට කරන්න මතක තබා ගන්න. Puffy cheeks. මුඛයෙන් ගැඹුරින් ආශ්වාස කර වාතය පුරවන්න. ඔබේ මුඛය වසා කම්මුල් පුම්බන්න. ඉන්පසු ඔබේ අත්ම කම්මුල් මත ඔබන්න. නමුත් වාතය මුඛයෙන් පිට කරන්න ඉඩ දෙන්න එපා. එවිට මාංශපේශී වලට ආතතියක් දැනෙනවා. තත්පර 5ක් තබාගෙන වාතය මුදා හැරලා විවේක ගන්න. මෙය 6 වතාවක් පමණ නැවත නැවත දිනකට කරන්න මතක තියාගන්න. මෙම ව්‍යායාම් දිනපතා කිරීමෙන් සතියක් ඇතුළත ඔබට ලොකු වෙනසක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම නිරෝගී ආහාර රටාවක් සමග ශාරීරිකව ක්‍රියාශීලී වීමට ඔයා මතක තියා ගන්න ඕනේ. ඔයා නිවසේ සිටින විට වෙනත් වැඩක නිරත වෙන විටදී පවා ඔයාට පහසුවෙන් මේ ව්‍යායාම් කරන්න පුළුවන්. ඉතින් ඔබට වැදගත්ම වෙන කරුණු ගැන දැනගන්න අවශ්‍ය නම් පහලින් කමෙන්ට් කරන්න. එසේත් නැතිනම් ගැටලු ඉදිරිපත් කිරීමට පහලින් ඇති ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ සඳහන් අපේ FB page එකට මැසේජ් කරන්න. ඉදිරියේදී තවත් වටින කරුණු රැසක් ගේන්න. අදට සමුගන්නවා. Stay gorgeous girls. Bye.